ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාව වෙතින් අද අපි ගෙන එන්නේ ඔබට ඉතාමත්ම වැදගත් වූ වීඩියෝවක්. ඔබ යට වී සිටි කාලයේ අවසන් Take back your life කියන මාතෘකාවේ යටතේ අපි ඔබට වැඩසටහන් මාලාවක් විදිහට මේ වැඩසටහන් පෙළ තිලින කරනවා. ඉතින් ඔබගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වූ පණිවිඩයන් රාශියක් ඇත් එක්කම ඔබගේ චිත්ත ධෛර්යය ඔබගේ මොටිවේෂන් එක වැඩි කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන තැනට මේ වැඩසටහන් පෙළ ඔබ වෙත තිලින කරන්නටයි අපි සූදානම් වෙන්නේ. සමාජය බැලුවට පස්සේ මේ විවිධ පුද්ගලයන් අපිට හමු වෙනවා. මේ විවිධ පුද්ගලයන් අතුරින් අපිට විෂ සහිත පුද්ගලයනුත් ඉන්නවා. මේ කටියට අපි කියන්නේ ටොක්සික් පීපල් කියලා. ඉතින් මේ ටොක්සික් පීපල් එක්කත් අපිට ගනුදෙනු කරන්නට එහෙම නැත්නම් සමාජ ජීවිතයේදී ගැටෙන්නට කතා බහ කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් ඒ අයත් එක්ක වඩාත් හොඳින් එහෙම නැත්නම් අප වඩාත් ආරක්ෂාකාරී වෙන ආකාරයට ගනුදෙනු කරන්නට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ විදිහට මේ ටොක්සික් පීපල් එහෙම නැත්නම් මේ විෂ සහිත පුද්ගලයන්ගෙන් පීඩා වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔබටයි අද වීඩියෝ විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ. මොකද ඔබ ඒ පීඩාව විඳිනවා නම් ඔබ ඒ පීඩාව ලබනවා නම් ඔන්න ඔබට ඒ විෂ සහිත භාවයෙන් මිදෙන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්නට එහෙම නැත්නම් අලුතෙන් හිතලා ඒ ගැන කටයුතු කරන්නට ඔබට අවශ්‍ය නිසා වෙන්. ඉතින් මේ ගැන බලනකොට අද වීඩියෝව මේක තෝරගත්තේම විශේෂයෙන්ම ඔබ මේ ගැන බලන්නේම ඔබ මොකද මේ විෂ සහිත පුද්ගලයන්ගෙන් මිදිලා කටයුතු කරන්නටම තියෙන අවශ්‍යතාවයම හින්දායි. ඉතින් ඒත් එක්කම මේ තත්ත්වය වෙනස් කරන්නට ඔබට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ විදිහට විෂ සහිත පුද්ගලයන්ගෙන් නිරන්තරයෙන් පීඩාවන් විඳිමින් නිරන්තරයෙන් දුක් ගැහැට විඳිමින් ඉන්න ඔබ අනිවාර්යයෙන්ම ඒ වෙනසක් දකින්නට වෙනසක් කරන්නට ඔබ සුවිශේෂී උත්සාහයක් දරන පුද්ගලයෙකු බවට පත් වෙලා ඉතින් මේ විදිහට බලනකොට තමන්ගේම වාසියට තමයි මේ පුද්ගලයන් භාවිතා කරන්නේ. මේ ටොක්සික් පීපල් මේ විෂ සහිත පුද්ගලයන් සාමාන්‍යයෙන් තමන්ගේ වාසිය බලලා තමයි මේ විවිධ පුද්ගලයන් පාවිච්චි කරන්නේ. ඉතින් මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි වෙනස් වෙන්න කැමති නැහැ. යම්කිසි වෙනසක් දකින්නට, වෙනසක් කරන්නට, එහෙම නැත්නම් වෙනස් දෙයක් සමාජය තුළ ඇති වෙනකොට ඒ අනුව අනුවර්තනයක් වෙන්නට මොවුන් කැමති නැහැ. මොවුන් කැමති අර ඒකාකාරී ආකාරයටම තමන්ගේ විෂ පතුරවා හරිමින් සමාජය තුළ කටයුතු කරන්නට. ඉතින් ඔබට මෙවැනි ටොක්සික් පීපල් විශේෂයෙන් හඳුනා ගන්නට හැකියාව තියෙනවා ඔබගේ සමාජ ජීවිතය තුළදී. මොවුන්ට වෙනස් වෙන්නට අවශ්‍යතාවයකුත් නැහැ, ඕනෑකමකුත් නැහැ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් ඕනෑකමක් නැති පිරිසක් තමයි මේ විදිහට අපිට විෂ සහිත පුද්ගලයන් විදිහට ඔබට බලපාන සුවිශේෂී විෂ සහිත පුද්ගලයන් විදිහට හඳුනා ගන්නට හැකියාවක් තියෙන්නේ. මේ පුද්ගලයා මේ ටොක්සික් පුද්ගලයන් මොකද්ද සිද්ධ වෙන්නේ? අන් අයට හානි කරනවා. ඒත් එක්කම මොවුන්ගේ හැසිරීම ඔවුන්ට ලැබුණ කුමකටද වාසි හා ප්‍රතිලාභ. දැන් ඔවුන්ගේ ඒ හානිදායක ක්‍රියාවන් එහෙම නැත්නම් හානිදායක ක්‍රියාකාරකම් හානිදායක හැසිරීම් තුළින් මොවුන්ට හම්බෙලා තියෙන්නේ වාසී ලාභයි. ඉතින් ඒ වාසී ලාභයි නිසාවෙන් තව තවත් මේ ටොක්සික් පුද්ගලයන් එහෙම නැත්නම් විෂ සහිත පුද්ගලයන් විශේෂයෙන්ම තව අයට කරදරයක් බවට පත් වෙන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ විෂ සහිත පුද්ගලයන් නිරන්තරයෙන් අපිත් එක්ක ගැවසෙනකොට එහෙම නැත්නම් අපේ සමාජ ජීවිතය තුළ ගැවසෙනකොට අපි සුවිශේෂීව හඳුනාගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. ඉතින් මේ විදිහට මේ වාසිහා ලාභනේ මං හම්බෙනවා කියලා කිව්වේ. ඉතින් මෙහෙම දිගටම වාසී ලාභයි හම්බෙනකොට මොකද කරන්නේ? තමාට දිගටම ලැබෙන ඒ හැසිරීම් රටාව ඔවුන් අනුගමනය කරන්නට උත්සාහ කරන වාසී ලාභයි හම්බෙන හැසිරීම් රටාව අනුගමනය කරන්නට උත්සාහයක් ඔවුන් දරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට මේක මේ වෙනස් කරගන්න කැමැත්තක් දක්වන්න හේතුවක් නැහැනේ. මොකද වාසී ලාභයි හම්බෙන නිසා ඒ විදිය වෙනස් වෙන්නේ නැහැ කියලා ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරලා කිසි ලෙසකින්වත් වෙනස් වෙන්නට උත්සාහයක් දරන්නෙත් නැහැ, උත්සාහයට පෙළඹෙන්නෙත් නැහැ. මොකද මේ තත්ත්වය නිසාවෙන්. ඉතින් මේ විදිහට ඔබගේ ශක්තියට මොකද කරන්නේ මේ අය? විශේෂයෙන්ම
හානිදායක තත්වයක් ඇති කරන්නේ. එහෙනම් ඔබ කළ යුත්තේ කුමක්ද? මේ විදිහ මේ ටොක්සික් පුද්ගලයන්ගෙන් විෂ සහිත පුද්ගලයන්ගෙන් ඔබ ආරක්ෂා වෙන ඕනි. ඒත් එක්කම ඔවුන්ව වෙනස් කරන්නට ඔබේ ශක්තිය වැය කරන්නට අවශ්‍යතාවයක් නැහැ. එහෙම වුණොත් ඔබේ ශක්තිය නිකරුනේ අපතේ යැවීමක් සිද්ධ කරගන්න. එහෙනම් ඔබ කළ යුත්තේ මොකද්ද? මේ විෂ සහිත පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දී, එහෙම නැත්නම් සමාජ ජීවිතය තුළ හැසිරීම රටාව ගොඩනගා ගද්දී, සමාජ ජීවිතය තුළ ඔබගේ තත්ත්වය, එහෙම නැත්නම් ඔබගේ පැවැත්ම, ඔබ අනුගමනය කරන දේවල් ගැන විශේෂයෙන් සලකා කටයුතු කිරීම තමයි වැදගත් කාරණේ බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීම තමයි කරන්නට ඕනි. මේ විෂ සහිත පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්නට ඔබට අවශ්‍යතාවය තියෙන නිසා, ඔවුන්ගේ හැසිරීම ඔබට හානිකරතාවයන් ඇති කරන නිසා, ඔබ කල යුත්තේ ඔබගේ හැසිරීම, ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය වෙනස් කර ගැනීම. ඉතින් ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු දේ ගැන අපි දැන් කතා බහ කරමු. ඔබ යටවි සිටි කාලයේ අවසන් යටතේ අපි ඉදිරිපත් කරන හතරවෙනි එපිසෝඩ් එකටයි ඔබ මේ පැමිණ සිටින. ඉතින් අපි ණයෙක් ගැනනේ කතා බහ කරේ. ඉතින් ණයා මොකද වුණේ? ඊට පස්සේ ණයා තරහ කරගන්න හොඳ නැහැ කියන කාරණේ ඉස්මතු වුණා. ඊට පස්සේ ණයා හොඳටම ඉවසීම ප්‍රගුණ කරමින් යන ඕන්නේ දැන්. ණයා කෙට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා මේ මිනිස්සු පාගනවා, ගල් ගහනවා, ණයාව ගණන් ගන්නේ නැහැනේ. ඉතින් මානසිකවත් මේ ණයා බොහොම පහද තත්ත්වයේ තමයි. ඉතින් කැලේට ආ ගෑනු කෙනෙකු ලණුවක් වෙනුවට ණයාව දරමිටියටත් බඳින්න ගන්නවා. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ලෝකයට මෛත්‍රී සිටින් වැඩ කළ ණයාට අවසානයේ සිදු වුණේ ඔන්න ඔය විදිහට දරමිටියක ලණුවක් වෙලා බැඳිලා යන්නට. ඉතින් ණයා ඉතා අමාරුවෙන් නැවත තාපසතුමා හමු වෙන්නට යනවා මේ වින්හය කියන්නට. ආයෙනම් සිල් ගන්න බෑ කියලා ණයා අඬන්නට පටන් ගන්නවා මේ තාපසතුමා ඉස්සරහා. ඊට පස්සේ තුවාල වෙලා වේදනාවෙන් ඉන්න ණයාට තාපසතුමා ඉතාමත්ම වටිනා වූ උපදේශයක් ලබා දෙනවා. ණයෝ, උඹ සිල් ගත්තා කියලා ගැරඬියෙක් ලෙස හැසිරෙන්නට යන්නට එපා. උඹ ණයෙක් බවට අමතක කරන්නට එපා. එක එක මිනිසුන්ට ඔබෙන් ප්‍රයෝජන ගන්න දෙන්න එපා. අවශ්‍ය කෙනාට අවශ්‍ය වෙලාවට ණයාගේ පෙනේ පුප්පලා වැඩ පෙන්වන්න. ඉතින් උඹ ණයෙක් කියලා පෙන්වපන්. දරමිටි බඳින්න එතකොට මිනිස්සු එන්නේ නැහැ ඔබ වරකට. ණයාට කල්පනා වුණා තමාට වැරදිච්ච තැන මොකද්ද කියලා. ඉතින් මේ විදිහට මේ බුද්ධිමත් ණයා කරුණු කාරණා නිවැරදිව තේරුම් ගන්නවා. එදා සිට ණයා අවවාද සියල්ලම අවබෝධ කරගෙන තමාගේ ජීවිතයට තමා ගත කරන්නට ඕනි ආකාරය ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්නට සිතා ගන්න. ඉතින් මේ ආකාරයට ඔන්න ණයා තේරුම් ගත්තා මේ සීලවන්තභාවයට පැමිණියා වුණාට ණයා විදිහට කටයුතු කරන්නට අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට කටයුතු කළ යුතුයි කියන කාරණේ අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ඔබත් සමඟ කතා බහ කරමු. ඔබට ජයග්‍රහී දිනයක්.